සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාට ඉපදෙන්න ඉන්න බබාගේ උපතින්ම එන ආබාධ නැති කරන්න ගර්භණී සමයේ මුල් කාලේ ඉඳන්ම මේ ෆෝලික් ඇසිඩ් ගන්න ඕනි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ෆෝලික් ඇසිඩ් කියන්නේ මොනවාද? ඇයි අපි මේවා බොන්නේ? සහ මේ ෆෝලික් ඇසිඩ් බොන එකෙන් ලැබෙන්න ඉන්න දරුවට මේක කොහොමද බලපාන්නේ කියලා පැහැදිලිව කතා කරමු. ඉතින් වීඩියෝ එක අවසානය වෙනකම් රැඳෙන්න ඔයාට මේ දේවල් ගොඩක්ම වටිනවා. හරි එකටම මේ ෆෝලික් ඇසිඩ් කියන්නේ මොනවාද? කෙටියෙන්ම කිව්වොත් මේක විටමින් එකක්. ඒ කියන්නේ විටමින් B සංකීර්ණයන විටමින් B9 සංයෝගයක්. ඉතින් මේ විටමින් එක අපේ ඇඟෙන් නිපදවන්නේ නැහැ. ඒක හින්දා මේ විටමින් එක අපි පිටින් තමයි ගන්න ඕනේ. ඒ කිව්වේ අපි ගන්න කොළපැහැති එළවලු වල, ධාන්‍ය වර්ග වල සහ බිත්තර වල එහෙමත් මේ විටමින් B සංයෝගය තියෙනවා. හැබැයි මේ ෆෝලික් ඇසිඩ් කියන්නේ කෘතිමව නිපදවන විටමින් B9 සංයෝගයක්. හරි අපි දැන් බලමු මේ ෆෝලික් ඇසිඩ් බොන එකෙන් අපේ ශරීරයට මොකක්ද වෙන්නේ කියලා කතා කරමු. එකටම අපේ මොළයේ අලුත් සෛල නිපදවන්න පටන් ගන්නවා. ඊළඟට අපේ රුධිරයේ තියෙන රුධිර සෛලත් අලුතෙන් නිපදවීමක් කරනවා. ඊළඟට විශේෂම දේ අපේ සෛලවල තියෙන ජානමය ද්‍රව්‍ය තියෙන්නේ. ඔයාලා දන්නවා DNA සහ RNA. අන්න මේවත් අලුතෙන් නිෂ්පාදනය වීමක් වෙනවා. හරි දැන් කතා කරමු ගර්භණී සමයේ මුල් කාලෙදිම මේ ෆෝලික් ඇසිඩ් ගන්න කියන්නේ ඇයි? මොකද ඔයාගේ දරුවටත් මේ ෆෝලික් ඇසිඩ් අවශ්‍ය වෙනවා. එකටම ෆෝලික් ඇසිඩ් ඔයාගේ බබාගේ මොළය වර්ධනය වෙන්න උදව් වෙනවා. ඊළඟට සාමාන්‍ය ගානකට බබාගේ සුෂුම්නාව වර්ධනය වෙන්නත් උදව් වෙනවා. හරි ගර්භණී මව මුල් කාලෙදිම ෆෝලික් ඇසිඩ් ගන්න එකෙන් බබාට උපතින්ම එන ආබාධ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆෝලික් ඇසිඩ් බබාගේ කලල අවස්ථාවේ ඉඳන්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එකටම බබාගේ මුලින්ම හැදෙන ස්නායු නාලය හැදෙනවා. පුංචි ඕවලාකාර හැඩැති කලල පටක කැබැල්ලක් විදියට මේක හැදෙනවා. මේ දේ සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ඇතුල් වෙලා සංසේචනයෙන් පස්සේ දවස් 28කින්. ඉතින් මේ හැදෙන ස්නායු නාලය බබාගේ මොළය සහ කොඳු ඇට පෙළ හැදෙන්න දිගටම වර්ධනය වෙනවා. අන්න ඒ හින්දා ඔයා ගන්න කෑමවල එහෙම හරියට ෆෝලික් ඇසිඩ් නැත්නම් මේ ස්නායු නාලය හරියට වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් මේ කාලෙදි කෘතිමව ෆෝලික් ඇසිඩ් ගන්න එක ගොඩක්ම වැදගත්. මේ වෙලාවේදී හදිසියේ හරි ෆෝලික් අම්ල අඩුකමක් නිසා ඇතිවෙන තත්ත්ව තමයි දැන් අර එකටම හැදෙන ස්නායු නාලයේ පහළ කොටසක හරියට සම්පූර්ණව හැදීමක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ රූප සටහන් දැක්කම ඔයාට තේරෙනවා. ඉතින් මේ තත්ත්වෙදි ප්‍රතිඵලයක් විදියට බබාගේ උපතින්ම පහළ කොඳු ඇට පෙළේ ආබාධ එන්න පුළුවන්. මේ විදිහේ ආබාධයක් ආවොත් මේ බබාලට අනිවාර්යයෙන්ම සර්ජරි එකක් කරන්න සිද්ධ වෙනවා. එහෙමත් බැරි වුණොත් සමහර බබාලා සදාකාලික ආබාධිත තත්ත්වයකට උනත් පත් වෙන්න පුළුවන්. ඒ තමයි සමහර අයගේ කකුල්වල අංශභාග තත්ත්ව එන්න පුළුවන්. සමහර අයට වර්ධනයේ ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක්ම වෙලාවට ස්නායු පද්ධතියේ ගැටලු වෙන්න පුළුවන්. හරි ඊළඟට ෆෝලික් ඇසිඩ් අඩුකම නිසා ඇතිවෙන තවත් තත්ත්වයක් තමයි අර අපි කතා කරපු එකටම හැදෙන ස්නායු නාලයේ ඉහළ කොටසක සම්පූර්ණව හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වෙදී බබාගේ මොළය සහ හිස්කබල සම්පූර්ණයෙන්ම වර්ධනය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් කලාතුරකින් මේ වගේ සිද්ධීන් වෙනවා. ඉතින් කියන්නත් කනගාටුයි මේ වගේ දෝෂයක් ඇති වුණ බබාලට ජීවත් වෙන්න බෑ. සාමාන්‍යයෙන් උපතට පෙරම මිය යනවා. හරි මේ ෆෝලික් ඇසිඩ් නිසා බබාලගේ තවත් උපත් ආබාධ වළක්වනවා. ඒ තමයි එකටම ඔයාලා දන්නවා ක්ලෙෆ්ට් ලිප් සහ පැලේට්. ඒ කියන්නේ සමහර බබාලගේ තොල් සහ තල්ල කැඩීමේ රෝගයක් උපතින්ම එනවා. මේක නම් ශල්‍යකර්මයකින් හොඳ කරන්න පුළුවන්. ඊළඟට තවත් උපත් ආබාධයක් තමයි බබාගේ හදවතේ දකුණු සහ වම් කුටීර අතර පුංචි සිදුරක් ඇති වෙන්න පුළුවන්.
ඉතින් මේ තත්ත්වය ඇති වෙන්නේ අර මුලදිම සිද්ධ වුණ අසම්පූර්ණ වර්ධනයක් නිසායි. හරි ගැප් ගැනීමෙන් පස්සේ අර ස්නායු නාලය හරි ඉක්මනට වර්ධනය වෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට කාන්තාව ගැප් ගෙන ඉන්නේ කියලා දැනගන්නකොටත් මේ ස්නායු නාලය වර්ධනය වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. හරි අපි දැන් මේ ෆෝලික් ඇසිඩ් ගර්භණී කාන්තාවක් ගන්න ඕනි නියමිත මාත්‍රාව ගැන කතා කරමු. එකටම ගැප් ගන්නත් කලින් ඉඳන්ම කාන්තාවන්ට දිනකට ෆෝලික් ඇසිඩ් මයික්‍රෝග්‍රෑම් 400ක් ගන්න එක ප්‍රමාණවත් කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඊට පස්සේ ගැප් ගත්තට පස්සේ ගර්භණී සමයේ මුල් කාලේ ඉඳන්ම දවසකට ෆෝලික් ඇසිඩ් මයික්‍රෝග්‍රෑම් 600ක් තමයි නිර්දේශිත මාත්‍රාව. ඉතින් මේ අපි කෘතිමව ගන්න ෆෝලික් ඇසිඩ් අපි ගන්න ආහාරවල තියෙන ෆෝලික් ඇසිඩ් එකට වඩා හරි ඉක්මනට ඇඟට අවශෝෂණය වෙනවා. ඉතින් තව දෙයක් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔයාගේ වෛද්‍යවරයා දවසකට ඔයා ගන්න ඕනි මාත්‍රාව මයික්‍රෝග්‍රෑම් 1000ක් තරම් වැඩි කරන්න පුළුවන්. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ටිකක් දුර්වලයි නම් තමයි එහෙම කරන්නේ. සමහර අයට ඊටත් වඩා මාත්‍රාවක් ඕනි වෙන අවස්ථා තියෙනවා. හරි මේ දේවල් වලට අමතරව මේ ෆෝලික් ඇසිඩ් ගැන අමතර කරුණු ටිකක් අපි කතා කරමු. එකටම මේ ෆෝලික් ඇසිඩ් කාන්තාවන්ට විතරක්ම නෙමෙයි පිරිමි අයටත් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ස්කින් එකේ සෛල අලුත් කරන්න කොලජන් නිෂ්පාදනයට එහෙමත් මේ ෆෝලික් ඇසිඩ් උදව් වෙනවා. ඒකෙන්ද අපේ සම පැහැපත්ව තියාගන්න පුළුවන්. ඉතින් මේ විටමින් ඔයාගේ හිතුමතයට පාවිච්චි කරන්න එපා. ඔයාගේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔයාට අදාළ ෆෝලික් ඇසිඩ් මාත්‍රාව ගන්න. ඊළඟට ඔයාට ෆෝලික් ඇසිඩ් ඌනතාවයක් තියෙනවා කියලා ඔයා කොහොමද අඳුරගන්නේ? මෙන්න මේ ලක්ෂණ ඔයාට තියෙනවා නම් ඔයාට ෆෝලික් ඇසිඩ් ඌනතාවය තියෙනවා. ඒ තමයි ගොඩක් වෙලාවට මහන්සියක් දැනෙනවා. ඔයාගේ කටේ තුවාල ඇති වෙනවා. දිව එහෙමත් ඉදිමෙන්න ගන්නවා. තව වෙනදට වඩා අමතක වීම සිද්ධ වෙනවා. ඊළඟට කෑම අරුචිය, විෂාදය, හිසකෙස් සුදුවීම සහ වර්ධනය අඩුවීම වගේ ලක්ෂණ එන්න පුළුවන්. ඉතින් ෆෝලික් ඇසිඩ් ගැන හොඳ දැනුමක් ඔයා මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.